මට නැති ආත්ම භවයක් කිසිදා උදාන වේවා වන්දනා මෙතෙන් සිට අනුරාධගේ කුඩා මෝටර් රථය මාලිගාව ළඟ නැවති දැන් පැය භාගයකට ආසන්නය ඔව් නුවරට පැමිණද තව ගෙවි ඇත්තේ පැයක් පමණි නුවරට ආ හැමෝම කොහේ යන්නටත් ප්‍රථම දන්නා අඳුනන කෙනෙක් හමුවේ බලා කියාගෙන යන්නට මෙන් එන්නේ මාලිගාවටය ඒ තණ්හාද ජයවර්ධන මාලිගාව ළඟ වාහනේ නතර කරගෙන මාලිගාව දෙසත් ඉන් ඔබ්බේ වූ පෝගම්බර වැව දෙසත් බලා වුණා ඇරෙන්නට බැස්සේ නැත කුරුණෑගලින් එද්දි ඔහුගේ සිත තිබුණේ ගිනිගෙනය ඒ ගිනිගස් සිත තාමත් එහෙමමය දැන් ඔහු මේ මාලිගාව දෙස බලාගෙන ඉන්නේ ඒ සිත කොයි වෙලේකෝ හැදේයි සිතාගෙනය ලොවි පාට කාරේ තුල සිටින අනුරාධගේ හිත පුදුම තරම් බරය වරක්කෝ සුක්කානමි හිස තියාගෙන උන්නේය ඒත් මේ ඉන්නේ කුරුණෑගල නොවන බව සිටි ඔහු හිසේ සෙව්වේය නුවරට ආවේ ඇයිදයි අනුරාධ දහාතේ සිටියේය අනෝ මේ කසාද වෙන්නම ඕන නැත්නම් උඹ යන අතක් බලාගෙන ඵලයන් මං හම්බ කරපු අයින් තුට්ටුවක් උඹට ලැබෙන්නේ නැහැ ඒක දැනගනින් තමාව නුවර එව්වේ තාත්තාගේ මේ වදන්ද නොවේනම් තුෂාරිද කුරුණෑගල ජනප්‍රිය දේශපාලඥයෙකුගේ දුවකට තමාගෙන හිතක් ආවේ කරුමේකටයි අන්නාදට සිටේ එහෙම පවුලකින් කසාද බඳින්න මං කැමති නෑ ඇරත් ඒ ළමයාව මට ගැළපෙන්නේ නෑ කවුරුවත් මේ කතාව ඇසුවේ නැත අම්මා නංගි අක්කා සියල්ලන්ම ඒ විවාහ යෝජනාවෙන් මත් වී උන්නෝය ප්‍රෙසිඩම් ළඟින්ම ඉන්න මිනිස්ටර්ගේ දුව මූට අමු කැවිලද ගෙදරට මාපු යෝජනාව තාත්තා දන්නේ පොල් ගැන පමණකයි අන්නාදර සිතුනි ඔව හදවත් ගැන දන්නේම නැත මයි යනවා තාත්තට කියන්න පොල්ලිඩම් සේරම හරියට දෙකට බෙදලා නංගිටයි අක්කටයි දෙන්න කියලා අන්නාදර හීලිනේ මේ ගමන ආවේ එහෙම කියාය සියල්ලන්ම හිතන්නේ තමාට පිස්සු කියාය අනුරාධ යලි මාලිගාව දෙස බැලුවේය අලුතින් දැල්ලු විශාල කහපෑගත් විදුලි පහන් එළියෙන් මුළු මාලිගාවම සදහවත් පාටින් දිලිමින් තිබුණේ සියල්ලම දමාවා නොවේදයි අනුරාධට සිතුනි අම්මාව නංගීව අක්කාව සේවි ඔහුගේ සිතට දුකක් දැනුනේ ඒත් ඒ දුක කරපින්නාගෙන ජීවිතේම දුක් ගොඩකට දාගන්නට අන්නාද කැමති නැත නංගි මං ගෑනු ළමයෙකුට ආදරය කරනවා මට ඒ ළමයව අත්තරින්න බෑ ප්ලීස් ඔයාලගේ තාත්තලාට කියලා අපේ ගෙදරට බලපෑම් කරවන්න එපා මීට දින දෙකකට පෙර තුෂාරිට කතා කර කියූ හැටි අනුරාධට සීවිය හීනින්වත් ආදරේ නොකළ තමා එසේ කීවේ ගැලවෙන්නටය එහෙම කෙනෙක් වුණා නම් හොඳයි අනුරාධට ප්‍රථම වරට සිතුනේ මේ ප්‍රශ්නේදීය ඔයාට මන් වගේ ආදරය කරන කෙනෙක් ලැබෙන්නේ නැහැ අයියේ ඔයාගේ අම්මවත් මන් තරම් වාට ආදරේ නැතුව ඇති අනුරාධ මේ වචනවලට සිනාසුනේය එමෙති තුමාගේ දුව ආදරය දැකලාවත් නැතයි අනුරාධට සිතුනි මොනා වුණත් ඔය අම්මගේ ජීවිතේ ලොකු දුකකට ඇදලා දැම්මා මාව ප්‍රශ්න ගොඩකට ඇදලා දැම්මා මම නිදාසෙ හිටිය කොල්ලෙක්
අනුරාධ ඒ වචන ටික ගියා දුරකතනේ තැබුවේ මේ ගමන එන්නට පිටත් වූයේ ඉනුත් දවස් දෙකකට පසුය අනුරාධට දුකක් තරහක් මිසක පසුතැවීමක් නැත ඒත් කොළඹ යන්නට හිතාගෙන උන් තමා නෝරාවේ ඇයිද තාම දන්නේ නැත අනුරාධ ආසනයේ පැත්තකට බරව බලාගත්වනම උන්නේය මල් කඩේක දල්වා තිබු විශාල කහපෑගත් විදිලි බුබුලක් ළඟම තිබු මෝනක් කද්දර ඔහුගේ ඇස් නැවතින අනුරාධ නොසෙල්ලී ඒ මෝන දෙස බලාගෙන උන්නේය බීකු බීකු රේන්ද මොස්තරේට උඩින් තිබු මෝන කල්පනා බරව මල් කඩේ වූ නිලුම් බාල්දිය වෙත යොමුව තිබුණි අනුරාධ එකවරම ගැස්සීමෙන් ඉදිරියට ආවේය ඒ මොහොතේම වාගේ ඇගේ දෙනෙන් ලොයි පැහැගත් වාහනයේ දෙසට යොමු විය වාහනයේ තුල වුන් අනුරාධව ඇය දුටුවේ නැත ඒත් අඩි 7-8ක් තරම් පරතරයකදී අනුරාධේ මුහුණ දැක්කේය දවසක මං ආදරය කරන කෙල්ල වෙනුවෙන් මේ ඔක්කොම මං පරිත්‍යාග කරනවා කුරුණෑගලින් එද්දී සිතාගෙන ආදී අනුරාධර් සිහිවිය යන්තමට ඇලවී නැලවෙන ඒ දුබ්බර කල්පනාබර මුහුණින් දිනෙත් ගන්නට අනුරාධර සිතුනේම නැත වාහනේ වීදුරුව මත බැඳී ඇති පොද පටලේ නිසා හරියටි ඒ මුහුණ පෙනෙන්නේ නැත කහපැහැගත් විදිලි බුබුලු එළියෙන් ප්‍රභාවත් වූ ඒ මුහුණ තව ලං ලංව දැක ගන්නට තරම් ආශාවක් අනුරාධට ඇති විය අනුරාධගේ අත එහෙමම වාහනේ දොර වෙත ගියේය ඔව් වාහනයෙන් බැස වන්දනා නිරාශාතුන් මල් කඩේ වෙතට ආවේ වන්දනාගේ මුහුණ මතම දෙනෙත් තබාගෙනය එකවරම වන්දනාට අමුත්තක් දැනීමෙන් ඇය හැරී බැලුවාය තමා වෙතටම එල්ලව තිබු දිනෙත්වල බැල්ම වන්දනාව මොහොතකට හිරි වට්ටවාලීය එහෙමම දිනෙත් බිමට බරවිය ඒත් ඒ අවසරයෙන්ම යලි දිනෙත් එසවින ඒ වෙද්දි අනුරාධ මල් කඩේ අසලටම පැමිණ අවසානය එහෙන යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.